අයිබෝන් දවසේ ප්‍රථම පෘථිවි විකාශයයි ආරම්භන්නේ සියත උදෑසන පෘථිවි විකාශයෙන් මම උදේෂාන් ඉඩම ගෙදර ප්‍රථම නවදහනේ උදෑසන පුවත් සිරස්තල වෙත ජනපති ඓතිහාසික සෝමවතී පුදබිමට අගමැති ඓතිහාසික මහනුවරට සමගි ජනබලවේගයේ නිර්මාතෘ එජප් කෘත්‍යාධිකාරී මණ්ඩලයයි සජිත් ගෙන් ප්‍රකාශයක් ජනපතිගේ නිවැරදි නායකත්වයෙන් කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකි වූ බව එජාපයේද පිළිගන්නා කරුණක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියයි ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා जनता सह व्रटट सिद्पता पुलोनर ऐतिहासिक सोमावती विहार पुदिमे प्रवती आगमिक वतावत्ट जनाधिपति गोटाबे राजपक्ष महता इक्पुना सोमावती पुदिम पेमिनी जनाधिपति वरिया व्रजम विहाराधिपति पूज्य पहामुने श्री सुमंगल हिमियान बेहदक आशीर्वाद लागत्ता सोमावती सैरदुन्वित सिदुकिरणु कप्रुक पूजा वटत जनाधिपति वर्या सहभागी वुना सोमावती पुदबिम बोहो अवस्थावले गंगवतुर अवधानमट लक्मन बेविन सोमावती रजमा विहाराधिपति स्वामीन वहंसेगे इल्लीम पारिदि एवनी आपदा तत्वेकदी सहाय विय हेकी आकारेन गुवन हमुदा विसिन इदिकल हेलिकॉप्टर यानांगनेद जनाधिपति वर्या अतिन व्यूर्त केरुणा गुवन हमुदापति एयर मार्शल सुमंगल डायस महताद ईट एक्व सिटिया අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් ඊයේ දින ඓතිහාසික මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. සිය දේශපාලන දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවට සහභාගී වී සිටින අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගත්තා. එන් අනතුරුව මහනුවරට පැමිණි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එම අවස්ථාවේදී පැමිණ සිටි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලටද අග්‍රමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. विपक्ष විපක්ෂයේ ඉන්නකොට අපි වගකීම තමයි මැතිවරණේ පුළුවන් තරම් ඉක්මනින් ඉල්ලන්නේ ආණ්ඩුව තමයි කල් දාන්න මහන්සි ගන්නේ ජනතාව තීරුම් ගන්නවා මේකට හේතුව මොකද කියලා පාස්කු පෙර සම්බන්ධ තවම යුක්ති ඉස්සෙලා නැහැ කියලා අගරතු ගුරුතුමා තවම නැහැ ඒකේ සම්පූර්ණ පරීක්ෂණ කරගෙන යනෝනේ මේක උඩින් පල්ලෙන් කළා දෙන්නේ තුන් දෙනෙකුට දඬුවම් කරන එක නෙවෙයි ඕන මේකේ අභ්‍යන්තරය හොයාගන්නේ දැන් පෞගිය දවසක Facebook එකේ දාලා තිබුණා නම්බර දීලා තා ප්‍රහාරයක් ඉල්ල ගන්නවා අපි ඒ ඉත්තලයා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනතුරුව පැමිණියේ මල්ලතු මහාවිහාරය වෙතයි. මල්ලතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටු අග්‍රමාත්‍යවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගෙන කෙටි පිළිසඳරක නිරත වුණා. මල්ලතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුමරේ විමල ධම්ම අනුනාහිමියන්ද බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ සමගද කෙටි පිළිසඳරක නිරත වුණා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරතන මහානාහිමියන් බැහැදුටුවා. මෙතර සමගි ජනබල වේගයේ සමග එක්ව සිටින මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජනබල වේගයේ නිර්මාතෘ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය. ඒ නිසා පැහැදිලිව මම ප්‍රකාශ කරන්නට කැමතියි සමගි ජනබල වේගයත් සමග එකට වැඩ කටයුතු කරන කිසිම එක්සත් ජාතික පාක්ෂිකයෙකුට
මොනම ආකාරකින්වත් විනය පරීක්ෂණ පවත්වන්නට අයිතියක් නැතේ කියන එක මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා. අප බලවේගයත් සමග ඒකට කටයුතු කරන කිසිඳු මන්ත්‍රීවරයෙකුට, කිසිඳු අපේක්ෂකයෙකුට, කිසිඳු සමාජිකයෙකුට නීතිමය පියවර ගන්නට කිසිම ප්‍රතිපාදනයක් නැහැ. ඉදිරියේදී නිත්‍යානුකූලව ඒ කාරණාව ඔප්පු කරන්නට අපි බලාපොරොත්තු. මෙන්න මේ තත්වයක් තුළ සියලුම එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලාට මන්ත්‍රීතුමියන්ලාට මම ඉල්ලීමක් කරනවා එක එක තර්ජන ගර්ජන වලින් ප්‍රවෘත්ති නිවේදන හරහා ක්‍රියාත්මක වෙන යම් යම් බොරු ප්‍රචාර තුලින් කවුරුත් රැවටෙන්න එපා, කවුරුත් සැලෙන්න එපා. සමග ජන බලවේගයේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වුණයි කියලා කිසිඳු මන්ත්‍රීවරයෙකු සහ මන්ත්‍රීවරියන් අස් කරන්නට එක්සත් ජාතික පක්ෂයටවත් එහි නායකත්වයටවත් කිසිදු හැකියාවක් නැහැ. ඒක තමයි සත්‍යවාදී නීතිමය පදනම. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින අරමුදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ නියෝජිතින්ද අදහස් පළ කළා. මේ පක්ෂ දෙක ඇතුලේ තියෙන අරමුදයට රජය සම්බන්ධ කරගන්න එපා. මොකද ජාතික රජයක් හෝ එක්සත් ජාතික පක්ෂයේවත් සමගි ජන බලවේගයේවත් කිසිම පුද්ගලයෙක් සමග අනාගතයේදී එකඟතාවයන් වලට එන්න අපි සූදානම් වෙන්නේ නැහැ. ජාතික ආණ්ඩුවකට යන්න අපි සූදානමකුත් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අද වෙනකොට අන්තෝ ජටා බයි ජටා මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට දැන් පැහැදිලි රනිල් මහත්තයෝ, අපිට දැන් පැහැදිලි සජිත් මහත්තයෝ, තමුන්නාන්සේලාගේ ඇතුලේ පිටයි තිබිච්ච ගැට සියල්ලම අද ජනතාවට පැහැදිලිවම තේරෙනවා. මැතිවරණයක් ආවත් මේ අයට දිනන්න බැරි මට්ටමට අද පත් වෙලා තියෙනවා. දැන් අද වෙනකොට ඒ අයගේ ප්‍රශ්නය සිරිකොතෙන් එළියට ගිහිල්ලා පිටකොට්ටෙම තව තැනකට ගිහිල්ලා එතනින් උසාවියට ගිහිල්ලා තියෙනවා. මේ ප්‍රශ්නේ උසාවියට දක්වා ගමන් කිරීමට කටයුතු කිරීම තුලින් මුළු රටටම පණිවිඩයක් ගිහිල්ලා තියෙනවා. දෙකඩ වෙච්ච එක්සත් ජාතික පක්ෂ කවදාවත් එකතු වෙන්නේ නැහැ කියලා. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ මූණ දෙන බරපතලම ඛේදවාචකයට මූණ දීලා තිබෙනවා. ඔවුන් මේ වල කැනගෙන තිබෙනවා. මේක සිද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂයේ ජාතියට රටරත් කරපු මහා අපරාධ පරිසන්දීමක් හැටියට තමයි අපි කල්පනා කරන්නේ. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට චෝදනා එල්ල කරමින් අද එක්සත් ජාතික පක්ෂයේ පෙන්눔 කරන්නේ ඉතිහාසයේ තවදුරටත් ලාංකීය දේශපාලනයේ Tamante ඉඩක් නැති බව. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවැරදි නායකත්වයේ යටතේ කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකිවීම එක්සත් ජාතික පක්ෂයේද පිළිගන්නා කරුණක් බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ඥාපාභයවර්ධන මහතා පවසනවා. කොරෝනා වසංගතය මර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සමග ජන බලවේගයේ නායකයින් මොනවා මාධ්‍යයට ප්‍රකාශ කරත් එක්සත් ජාතික පාක්ෂිකයන් පවා පිළිගන දෙයක් තමයි මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් නොහිටියා නම් මීට වඩා විශාල අර්බුදයකට අවාසනාවන්ත තත්යකට රට යනවා කියලා. ඒ නිසා ඒ පාක්ෂිකයන් සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා මේ පක්ෂයේ නායක ගිහිල්ලා තියෙනවා, මේ පක්ෂය කොටස් දෙකකට බෙදිලා තියෙනවා, නායකයන් බෙදිලා තියෙනවා, ඒ වගේම ගිය කැබිනට් මණ්ඩලයේ ඉඳපු හතර දෙනෙක් ඇරෙන්න අනිත් සියලුම දෙනා පක්ෂ තහනමකට ලක් වෙලා තියෙනවා. එවැනි අවස්ථාවක ජනතාව විශේෂයෙන් එදා යුද අවස්ථාවේදී සහයෝගය දුන්නා වගේ විශේෂයෙන්ම සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන් තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා මේ රටේ වෙනස් කර යුතු විශාල අනපනා තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදය, ඒ වගේම ලෝක ආර්ථික අර්බුදයට අපේ රට මුහුණ දෙන ආකාරයට අපිට ඉදිරියට ගෙන යන්න ඒ සියලු දෙනාගේ සහයෝගය අපි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. එම පොතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයයි නිමාවට පත්වන්නේ. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.